ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය වත්මන් තත්ත්වය ගැන පශ්චාත් මරණ පරීක්ෂණ තියලා දැන් වැඩක් නැහැ හිටපු ජනපති මෛත්‍රී කියයි නීතිය යලි හදන්න සියලුම දේශපාලන පක්ෂ වහා විකිරණය කරන්න හිටපු විකනකාධිපති ගාමිණී විජේසිංහ කියයි බැසිල්ව ඇරියත් ප්‍රශ්නය විසඳන්න බෑ විමල් පවසයි මලින් අවධානය දේශීය පුවත් වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමරිකානු තානාපතිනි ජුලි චන් මහත්මිය හමු වුණා ඒ ජනාධිපති කාර්යාලයේදී එහිදී පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය සඳහා අමරිකා එක්සත් ජනපදයේ නියෝජිත ආයතනය ණය පහසුකම් ලබා දීමට කටයුතු කරන බවයි අමරිකානු තානාපතිනිය ප්‍රකාශ කළේ අමරිකානු තානාපති ජුලි චන් මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුව පැවැත්ුණේ ජනාධිපති කාර්යාලයේදී अमेरिका एक्सट जनपद राज्य देशपालन कटिबंद सहकार लेखम विक्टोरिया नोलेंट महात्म्य श्रीलंका वेकल संचारे दि राज्य देखू सहाय पिलिबंद मेहदी थानापति प्रसाद पलकला पसुगे काले दि मेरट आर्थिके बिंदवेटिंबल्ट हेतु करणु पेहदिलिकल जनाधिपति वर्या जात्यांतर मूल्यार मुदल्ट यामे दि अमेरिका एक्सट जनपद सहाय अपेक्षा करन बवद संधान कला ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට රජයේගත් තීරණය පිළිබඳව සිය ප්‍රසාදය පළකල ජූලි චන්ග් මහත්මිය එය මෙරටට දිගු කාලිනව ඉතා වැදගත් වන බවද පෙන්වා දුන්නා. කොමන ආර්ථික ප්‍රතිසංස්කරණයන් සිදු කළද අඩු ආදායම්ලාභීන්ට සහන සැරසීමට පියවර ගන්නා බවයි මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ. එමෙන්ම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනය වන USAID මගින් ණය පහසුකම් ලබා දීමට කටයුතු කරන බවයි අමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ප්‍රකාශ කර සිටියේ. වත්මන් තත්ත්වයේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමෙන් පළක් නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ කොළඹ පැවති උත්සවයකට එක් වෙමින් විශේෂයෙන්ම 1960 64 70 77 අද සමහර අය සමහර වෙලාවට කතා කරනවා ඒ යුගයේ තිබුණු පොලිම් පිළිබඳව අද තිබෙන සංවේදීතාවය අද තිබෙන පීඩණය මානසික නොසන්සුන්තාවය එවැනි කාලයක තිබුණේ නැහැ. ඒ කාලවල ජනතාව සතුටින් සිටිය කාලයක්. මේ රටට සියලු දේවල් විශේෂයෙන්ම විවෘත ආර්ථිකය සමග පිටරටින් ගෙන යෑමේ එහි ප්‍රතිඵලය තමයි අද අවාසනාවන්ත ලෙස භුක්ති විඳින්නේ අපි. ඒ නිසා අපිට අද තිබෙන්නේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම නෙවෙයි සිදුවෙච්ච දේ පිළිබඳව. අද මේ අභියෝගයට මුහුණ දීලා අපි කොහොමද රටක් විදිහට ගොඩනැගෙන්නේ කියනේ අභියෝගයේ ජයග්‍රහණය කිරීමයි. මේ රටේ මේ තිබෙන මූලික ආර්ථික අර්බුදයේ ඩොලර් හිගය මේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා දෙපැත්තකින් කළ යුතු කාර්යයන් ඉෂ්ට විය යුතු වෙනවා. එක් පැත්තක් තමයි දේශීය කර්මාන්තකරුවා ශක්තිමත් කිරීම. අනික් කාරණය තමයි අපි වගේ පුංචි රටකට අන්තර්ජාතික සහයෝගය ලබා ගන්න නැතුව මේ ජයග්‍රහණ ලබා ගන්න ආර්ථික වශයෙන් ගොඩ එන්න අපිට ඉතාමත් අමාරුයි. රටේ ජනතාව දේශපාලන වහල්භාවයෙන් මිදිය යුතු කාලය දැන් එළඹ ඇති බව විපක්ෂ නායක සජි ප්‍රේමදාස මහතා පවසනවා. පෝලිම්වල ඉන්න ජනතාව දැන් හිතන්න ඕනේ පාලකයින් හොඳටම කරාද නැත්නම් හොඳටම වෙනසුවාද කියන එක බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ මල්වත්තාවල මහවිද්‍යාලයේ පැවති සක්වල වැඩසටහනට එක් වෙමින් දැන් රටේ බොහෝ දෙනා හොයන විකල්පය හැමෝම දන්නවා මේ ආණ්ඩුවට කරන්න බැරියේ කියලා. ඒක ආයේ කාටවත් තහවුරු කරන්න දෙයක් නැහැ. නමුත් දැන් විකල්පය හොයන. විකල්පය හොයනකොට රටේ ජනතාව තීන්දු කරන්නට ඕන රටට අවශ්‍ය කයිවාරුවද වැඩද? රටට අවශ්‍ය සේවයේද සෝබනේද? බොරු දේශපාලන සම්දර්ශනද? එහෙම නැතුව ඇඟට පතට බඩට කටට හදවතට දැනෙන ප්‍රශස්ත ජනතා සේවාවක්. ඒ තීන්දුව తీරන ගැනීමේ වාර්ය තමුන්නාන්සලාට ඉදිරි කාලයේදී එළමෙන. මහත්මා ගාන්ධිතුමා වහල්භාවය ගැන හොඳ ලස්සන විග්‍රහයක් කරනවා. මොකද ගාන්ධිතුමා කියන්නේ වහල්භාවය යනු කුමක්ද? පාලකයා විසින් ඔබ සම්පූර්ණයෙන් විපතට හෙලා ඇති අවස්ථාවකදීත් ඔබ විසින් පාලකයාගේ ගුණගායනා කිරීම වහල් භාවයේ වණිය. කාලේ එළඹිලා තිබෙන්නේ මිත්‍රවරුනි වහල් භාවයෙන් මිදෙන්නට. දැන් මං තමුන්හන්සලාට අහන්න කැමති ගෑස් පෝලිමේ ඉන්නකොට, කිරිපිටි පෝලිමේ ඉන්නකොට, සතොසේ හාල් පෝලිමේ ඉන්නකොට, සීනි පෝලිමේ ඉන්නකොට, පරිප්පු පෝලිමේ ඉන්නකොට හොඳටම කරාද, හොඳටම වෙනසුවද කියන එක ගැන රටේ ජනතාවට හොඳ තක්සේරුවකට එන්න පුළුවන්. සල්ලි තිබුණත් ගන්න අපේ රටේ ප්‍රමාණවත් අත්‍යවශ්‍ය භාණ්ඩ නැහැ. ඇත්තටම මේ හිඟ ඇති වුණා නෙවෙයි ඇති කළා කියලා
හිටපු අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පවසනවා. රට පාවා දෙන ගිවිසුම් වලට ජනතා විරෝධය ඇතිවීම මේ තුලින් වැළැක්වෙනවා කියලයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. රටේ ආර්ථික අර්බුදය ඇමති මාරු කරලා විසඳගන්න ප්‍රමාද වැඩි කියලයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ. කොහොම වුණත් අවසානයේ ගිලින්න බැරි කෑමක් හදන්නේ නැහැ කියලයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ආණ්ඩුවට සහාය පළ කරන පක්ෂ 11ක නියෝජිතයින්ගෙන් පිරිසක් මීරිගම මිනි ඔළුව විද්‍යාවාස පිරිවෙන් මහා විහාරය වෙත පැමිණියා. එහිදී මුළු රටම හරිමගට ජාතික වැඩපිළිවෙල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහානායක මකුලෑවේ විමල නාහිමියන් වෙත පිළිගැන්වීම සිදු වුණා. මේකෙදි මම හිතන්නේ අපි කවුරුත් මේ පතු දේශපාලනය කරන එක නෙවෙයි කළ යුත්තේ. රට හදාගෙන ඉන්න බැයි ඉස්සර. එහෙම දේශපාලනය කරන රටක් තියෙන ප්‍රමාණයක මේකේ අවසනාව වෙන්නේ මහානායක හම්බුනේ අපි ආර්ථික වශයෙන් දුර්වල වෙනකොට බංගලොත් වෙනකොට ඒක පාවිච්චි කරලා අපි බලගතු රටවල් අපිව ඒගොල්ලොන්ගේ ගොදුරු බිමක් බවට පත් කර ගැනීමේ අරතුල තියෙනවා. දැන් නව යටත්ත්වවාදී කියන එකේදී කවදාකවත් හමුදාවක් කියලා රට අල්ලගන්නේ නැහැ. රටේ ආර්ථිකයේ හැසිරීම පාලනය තමන්ට හිතවාදී කිරිසත් අතට පත් වෙන බවට වග බලා ගන්නවා. තමන්ගේ මිනිහා තමන්ට ඕන විදිහට ඒ රට පාලනය කරනවා. ආර්ථික අර්බුදයේ උස්සන්න වෙන තරමට තමයි ඊළඟ අවධානය එන්නේ. පත්න මිනිහට දවසක එක වේලක් හරි කන්න පුළුවන් අවම ජීවන තත්ත්ව සාධක කරගැනීමට ආණ්ඩුවේ යොමු කිරීම තමයි මේ මොහොතේ වැදගත්ම දේ. ඉවත් වෙලා ඉන්න ප්‍රේරණාත්මක අනතුරුව හිටපු අමාත්‍යවරුන් වූ විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා. බැසිල් රාජපක්ෂව ඔය ඇමති කමෙන් අයින් කරන එක ඒක ආණ්ඩුව කරන අයගේ හිතසුව පිණිස හොඳයි. හැබැයි දැන් ප්‍රමාද වැඩි. එහෙම කරා පමණින්ම මේ අවුලෙන් ගොඩ දාන්න මේ අයට පුළුවන් වෙයි කියලා අපිට විශ්වාස කරන්න බෑ. දැන් ගොඩක් ප්‍රමාද වැඩි. 113 අයින් කරනවා කියලා ඔබතුමාලා කියනවා. එතකොට ඊළඟ රජය කොහොමද? ඊව කලබල වෙන්න එපා. පාර්ලිමේන්තුව ඇතුලේ ආණ්ඩුවක් හැදෙයිද? ගොඩක් දේවල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සජිත් නේ ඒක බලන්නකො මොකද්ද වෙන්නේ කියලා. කාටවත් මේ ගිලින්න බැරි කෑමක් අපි හදන්නේ නැහැ. මේ ඖෂධ හිගය සහ ආහාර හිගය වගේම ඉන්ධන හිගය මේ තමයි අත්‍යවශ්‍ය භාණ්ඩ කියන්නේ. මේ භාණ්ඩ තුන අද සමාජයේ හිඟ වුණා නෙවෙයි හිඟ කළා. හිඟ කළේ පහුගිය දවස්වල අත්සන් කරපු ගිවිසුම් වැනි පාවා දීමේ ගිවිසුම් ජනතා විරෝධකෙන් තොරව ඉටු කරගත්. ගෑස් පෝලිමෙන් කිරිපිටි පෝලිමෙන් තෙල් පෝලිමට ගිහිල්ලා ගෙදරෙදි ගෙදර විදුලිය නැහැ. ඉතින් කොහොමද ජනතාව ආණ්ඩුව කරන දේ හරි වැරද්ද හොයන්නේ? කණිතේල අමිතුමා කියන අවුරුද්දේ පස්සේ ප්‍රශ්නේ ඉවරයි කියලා වෙයිද එහෙනම්? එසේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශයෙන් රැකියා කරන අයගේ මුදල් තවම එන්නේ නැහැ නේද? නිසි කලට නිසි වෙලාවට ගත්තේ නැති තීන්දු දැන් අරගෙන වැඩක් නැහැ. බෙහෙත් පෙත්තෙන් හොඳ කරන්න පුළුවන් ලෙඩාට අවුරුදු දෙකක් තිස්සේ බෙහෙත් පෙත්ත දෙන්නේ නැතුව මරණාසන්න වෙලා ICU එකේ දාලා තියෙද්දි ඔන්න බෙහෙත් පෙත්ත දුන්නා දැන් වැඩේ කරා කියලා හරියන්නේ නැහැ. මේ වැඩ බැරි ආණ්ඩුව ගෙදර යවලා ජනතාවට පණ දෙන්න පුළුවන් ආණ්ඩුවක් පත් කර ගැනීමේ අවස්ථාව යලි ජනතාවටම ලබා දෙන්න. වත්මන් පාලනයේ විනිවිද භාවය ඇති කිරීම වෙනුවෙන් අර්බන් සිටිසන් නමින් සම්මන්ත්‍රණයක් පදනම් ආයතනයේදී පැවැත්ුණා. එහිදී හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ සහ අල්ලස්හෝ දූෂණ කොමිෂන් සභාවේ හිටපු සභාපති සරත් ජයමාන්නම යන මහත්වරුන් දූෂණ සහ වංචා ඇතුළු අක්‍රමිකතා සම්බන්ධයෙන් අදහස් පළ කළා. මං අවුරුදු 30 ගණක් නීතිපති පාර්ලිමේන්තේ වැඩ කරානේ. පැමිණිල්ල මෙහෙවලා නඩු කියලා විත්තිකාරයෝ හිරේ අරින එක තමයි මට හොඳට පුරුදු. හැබැයි මතක තියාගන්න මාවංකම කියන්නේ අල්ලස දූෂණේ කියන එක කවදාවත් තුරන් කරන්න බෑ. එක්කෙනෙක් දෙන්නෙක් විතර අල්ලලා හිරේ දැම්මට මේ නඩු ඔප්පු කරන්න බෑ. සමහරවිට කියනවනේ ඇයි හාල් මැස් වල්ලන්නේ, ඇයි තෝරමෝරු අල්ලන්නේ නැත්තේ? තෝරමෝරුන්ට එරෙහිව සාක්කි දෙන්න කවුද එන්නේ අර අල්ලස් කොමිසමට? මිනිස්සු එයි, දේශපාලකයෝ එයි, ඒ කට්ටිය නිකන් හිස් කොළ අරන් එයි. ඒකේ ඇතුලේ උසාවියක් ඉදිරියේ කියන්න පුළුවන් සාක්ෂි නෑ. මම නීති විද්‍යාලෙත් නීති පීඨෙත් උගන්වලා තියෙනවා. මම කවදාවත් අල්ලස ගැන වචනයක් දූෂණය ගැන එක වචනයක් ওই අවුරුදු 14 මම උගන්වලා තියෙනවා. ඒ විෂය පාඨමාලාව ඒක නෑ. එහෙම වචනයක්වත් නීති විද්‍යාලේවත් නීති පීඨෙවත් උගන්වන්නේ නැතුව අපි බලාපොරොත්තු වෙන අල්ලස දූෂණය ගැන හොඳට දන්න නීති ප්‍රදාවක් බිහි කරන්න. 1954 හදපු අල්ලස් නීතිය තමයි තවමත් අපිට තියෙන්නේ. ඒ නිසා තමයි අපි අලුතෙන් නීතියක් හැදුවා. 2019 වෙනකොට හදලා ඉති කෙටුම්පත් සම්පාදකතුමියට ඇරලා තියෙනවා. ඒක තවමත් එතුමිය ගාව ඇති. මුදල් විසුද්ධකරණයත් අල්ලස දූෂණයත් අතර තියෙන ඉතාමත්ම සමීප සම්බන්ධතාවක්. නමුත්
අල්ලස් කොමිෂන් සභාවට මලයක් නැහැ උදල් විසුද්ධිකරණය සම්බන්ධ විමර්ශන කටයුතු කරන්න. ඒ වගේ මූලික සිද්ධාන්තයක්වත් මූලික ප්‍රතිපාදනයක්වත් අල්ලස් කොමිෂමට නැතිව අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ අල්ලස් දූෂණය තුරන් කරන්න. 1910 දී ලංකාව සර්වම බල ජාත්‍යන්තර බලය ලබා දීමට විරුද්ධව මැක්ලම් ආණ්ඩුකාරවරයා ඊට හේතු දෙකක් දැක්වුවා. ඒක තමයි ලංකාවේ මිනිසුන්ට ඡන්දය භාවිත කිරීමට තරම් දේශපාලන බුද්ධියක් නැහැ. ලංකාවේ ඡන්ද අයිතිය ලබා දුනොත් අනාගතයේදී මේ රට පාලනය කරන ඇත්තේ පවුල් කිහිපයක් පමණි. ප්ලේටෝ කියලා තියෙනවා උගත් බුද්ධිමත් යහපත් මිනිසුන් දේශපාලනය නොකිරීමේ බරපතලම පාඩුව නම් මෝඩයින් සහ තක්කඩීන් විසින් පාලනය කරන ලම රටක පුරවැසියන් වීමට සිදුවීමයි කියන කාරණා. ඉවත් වේවි. මේ වාරෙම දේශපාලන පක්ෂ විකල්ප යටත් කරන්න ඕනේ. නමුත් මේක විකල්ප යටත් කරන්න කිසිම දේශපාලන පක්ෂයක් කැමති නැහැ. වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. අද අපි අමාත්‍යාංශවල කටයුතු කරන්නේ සජිත් ප්‍රේමදාසලා බල්ලුණාවන්න ගිය වාහන අරගෙන. ගෙදර වැඩට තියාගත්තු වාහන තමයි අද අපි හදලා කරලා රිපයර් කරලා මේ රටේ සංවර්ධනයේට අපි ගමන් බිමයි. අපි දන්නවා අලුත් අවුරුද්ද ඉවර වෙනකොට මේ රටේ විදුලිය කපනවා පැය 12ක්. අප්‍රේල් මාසේ 25 විතර වෙනකොට මේ රටට ඉන්ධන නැති වෙනවා. අපිට ගෝටට යන්නේ කියලා වැඩක් නැහැ. අපි ගෝටව යවන්න ඕනේ. මේ කට්ටිය මේ රට පාලනය කරොත් අපිට ඉතුරු වෙන්නේ හපයක් විතරයි. මේ ආණ්ඩුව පළවා හැරිය යුතු බවටයි විපක්ෂයේ විශේෂයෙන්ම ප්‍රකාශ කරන්නේ. මේ තත්ත්වය උදා වී තිබෙන්නේ කොරෝනා වසංගතයත් එක්ක. මේ ආණ්ඩුව ඉදිරිය වණ්ඩ ඕන නම් අපේ සමගි ජන බලවේගය, ජනතා නීති පෙරමුණ, ජාතික පක්ෂය, සෑම පක්ෂෙම අතර බැඳ ගන්න ඕනේ. කවකෝ මොනත් අනාගත ආණ්ඩුවේ හැමතිවරයෙක්ම කලබල වෙන්න එපා. දැන් සමහරු කියනවා අපි තමයි හොඳටම කරේ කියනවා මේ කාලේ. තව සමහරු කියනවා මට පුළුවන්කම තියෙනවා අවුරුද්දේකට තෙල් ටික නොමිල ගන්න අවුරුද්දකෙන් පස්සේ මට පුළුවන් කියලා කියනවා. එහෙමනම් ඒ ආදය දැන් නේද තෙල් ටික ගෙනත් දෙන්න ඕනේ. අපි මේ වෙලාවේ කියනවා ජනතාවට පොලිමේ පේලි පණින කෙනාට නෙමෙයි පොලිම හදපු එවුන්ට ගහලා පන්නන දවස වැඩි ඇතකන මේ කවුරු මොකක් කිව්වත් අවුරුදු තුන රට කරවන්නේ රට ගෙනියන්නේ ආර්ථිකය හදන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජනාධිපතිත්වය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අගමැතිත්වයෙන් යුක්ත කියන එක විශ්වාස කරනවා. අපි මොනවද කළේ කියලා අහන ගෝඨාභය රාජපක්ෂට පුළුවන් නම් අපිට වැඩිය හොඳට කරලා පෙන්නන්න 1.1ක් නිකන් අපිව මේ හිරගෙවල් වල දාන්නේ කොහොමද නඩු දාන්නේ කොහොමද කිය කිය කුමන්ත්‍රණ කර කර ඉන්නේ නැතුව අපිට යන්න වෙන්නේ විජේ කුමාරයා ලංකාවට ආපු එක වැරදි කියන තැනටම තමයි ආපහු යන්න ඕනේ. අපි එක එකනාට දොස් පවර ගන්න ගියොත් ආර්ථිකය ගොඩනගන්න අවශ්‍ය වැඩපිළිවෙල හදා ගන්න එකයි මේ අවස්ථාව තියෙන්නේ. ඇත්තටම දැන් නම් හිතන මේ යෝධය ඇමරිකන් පුරවැසියෙක්ද කියලා. මම සිංහල ජනතාවගේ බෞද්ධ ජනාධිපති කියන හැඟීම තමයි දායති කලේ. මේන් ඊයේ පෙරද TN එකත් එක සාකච්ඡා කරනකොට කියනවා මම ලංකාවේ සියලුම ජනතාවගේ ජනාධිපති කියලා. ඇමරිකාව වගේ රටකට ඇත්තම තියෙන්නේ මේ යෝධයා අපේ පුද්ගලයෙක් නෙවෙයි කියලා පැත්තකට විසිකලා දාන්න. දැනට තුවාලය හොඳටම කැකෑරිලා වැඩි වෙලා තියෙන්නේ. තමුන්නාන්සලගේ උද්දච්ච තීරණ නිසා මධ්‍යම පාන්තිකර දුප්පත් වෙලා තියෙනවා. දුප්පත් ජනතාව පාරට වැටලා තියෙනවා. ඒ නිසා මේ පාරට වැටෙච්ච ජනතාවටයි සහන ලබා දීමේ කඩිනම් වැඩසටහනක් ගේන්න කියලා අපි ආණ්ඩුවට කියන්න කැමතියි. පාමසිල් කරන එක නාමට කිව්වා. යාල් මහත්තයා පුළුවන් නම් මෙට්‍රෝපොලිටන් ටික වැඩිපුර ආරං තියලා තියාගන්න. තව ටික දවසකින් ඕකත් නැතු වෙනවා. මං කිව්වා ඉතින් කරවිල තමයි කන්න වෙයි. ඕවක් අකුල කන්න වෙනවා ඊට පස්සේ. කොල කන්න වෙනවා ඊට පස්සේ. හරක් වගේ. ඔය තව ටික දවසක් යනකොට ඕගොල්ලන්ට කියයි පිටරේ දැන් 35ට සමහර පැතිවල ගිහිල්ලා තියෙන්නේ. තව ටික දවසක් යනකොට කොස්සට කන්න විතර හතක ගුණයක් තියෙනවා කිය කොසටේ. විමල් වීරවංශ මන්ත්‍රීවරයාත් දේගම්මන්පිල මන්ත්‍රීවරයාත් කියනවා ළඟදීම ආණ්ඩුවේ 113 නැති කරනවා කිය. පුළුවන් නම් 113 නැති කරලා පෙන්න. අනිල් වික්‍රමසිංහ අපේ හිටපු අගමැතිවරයා තුමට නැවත වතාවක් අගමැතිකම දෙන්නද මේ සූදානම් වෙන්නේ? අනේ එතුමාට අගමැතිකම දෙන්න තරම් මේ මොකක් හරි මොලේ අමාරුවක් එහෙම අපේ පාක්ෂේවත් මන් දන්නේ කිසිම කෙනෙකුට තියෙයිද කියලා. ඉන්න හිතෙන රටක් හදනවා කියලා ආපු රාජපක්ෂවරු අද යන්න හිතෙන රටක් බවට මේක පත් කරලා තියෙනවා. මේගොල්ලන්ට බෑ රාජපක්ෂවරු පේන. ජනතාවට විතරක් නෙමෙයි අපිටත් ඒ අපහසුකම් තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට සියලු දෙනාට මේ අපහසුතාව තියෙනවා. ඉතින් අපි මේක ජනතාවට සිදුවෙන අපහසුතාවය සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා. අද රටේ බහුතරයක් දෙනා තුන්වේල කනවයි කියලා කියනවා නම් ඒක ලැජ්ජාව වහගන්න කියන කතාවක් විතරයි. සිමෙන්ති මිටියක් ගන්න මිල දැන් කිරිපිටි පැකට්ටයක් ගන්න බෑ වෙනවා. බලන්න කොච්චර ඛේදනීය අවස්ථාවක්ද. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යාහ්න 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.